ප්‍රගීත් එක්නලගොඩ නම් වූ මාධ්‍ය වේදිකා අතුරුදහන් කර අදට මාස දෙකකට ආසන්නය. අතුරුදහන් කළ ප්‍රගීත් ස්වාගෙනම සදා වූ සම්මන්ත්‍රණය අද කොළඹ පුස්තකාල සරණාගාරයේදී පැවැත්විය. එම සම්මන්ත්‍රණය නම් කර තිබුණේ පෑන අතතරා ජීවත් වීමේ අයිතිය සුරකින. ප්‍රගීත් එක්නලගොඩ අතුරුදහන් නැත. ඔහු සොයන්න ඔබත් එන්න යනුවෙනි. එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ මාධ්‍ය සංවිධාන එකමුතුව සහ නිදහස උදෙසා පුරවැසියෝ යන සංවිධානයන්ය. සම්මන්ත්‍රණයට පැමිණ සිටින ඔබ සියලු දෙනාම ආදර ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. එම සම්මන්ත්‍රණය සඳහා ප්‍රගීත් එක්නලගොඩ මහතාගේ බිරිඳ ඇතුළු විද්වතුන් රාශියක් සහභාගී විය. අද ශ්‍රී ලංකාව මොන නීති වෙන පියකරු තත්ත්වයේ එක් සංකේතයක් සාධකයක් ලෙස සලකන්න පුළුවන්. ප්‍රගීත් එක්නලගොඩ මාධ්‍ය වේදිකා අතුරුදහන් වී මාස දෙකක් ගත වීමෙන් පසු ඔහු පිළිබඳව එරටේ වගකීම් ද්වාංශ විසල්මනේ හැඬව මොනිවට රකිද්දී ප්‍රගීත් එක්නලගොඩ මාධ්‍ය වේදිකා විතරක් නෙමෙයි සමාජ ක්‍රියාකාරිකයා දේශපාලන ක්‍රියාකාරිකයා අපි අමතක කර නැහැ. ඊටත් වඩා මේ රටේ අදහස් පළ කිරීම හේතුවෙන් ඝාතනයට ලක් වුණ විවිධ වගවේදනාවට ලක් වුණ හිංසාවට ලක් වුණ සියලුම මාධ්‍යවේදී දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් අපි අමතක කර නැහැ. අපි ඔවුන්ගේ හඬ වෙනුවෙන් පෙනී සිටින බව කැප වෙන බව සපත කරන්නට තමයි මාධ්‍ය සංවිධානය එකතුව සහ නිදහස් උදෙසා ප්‍රවේශය සංවිධානය මේ සමත්‍රය සංවිධානය කරේ. මේ තියෙන දුක් අඳවන සියල්ල පොඩ්ඩක් අමතක වෙන්න ඇරලා කතාන්තරයන් කියන්න තමයි මම සූදානම් වෙන්නේ. මේ කතාන්තරේ ඉන්දියානු ජන කතාවකින් කොටසක් ඇතුළුව කතාන්තරය. රජකම රැකගැනීමට රාජ උපායක් අවශ්‍ය බවය. ඒ කුමක්ද රජු විමසීම. ප්‍රබන්ධ කිරීම අවශ්‍ය බව. කුමක්ද ප්‍රබන්ධ කළ යුතුය. රජද වැසියාද අමුතුවෙන් ප්‍රබන්ධ කළ යුතුය. ප්‍රබන්ධ කිරීමට කවුරු සමත් වෙද? ලේඛකයන්, කලාකරුවන්, නළු නිළියන්, උගතුන්, පූජකයන්, ක්‍රීඩකයන් විසින් මෙය කළ හැකි. ඒත් ඒ රටේ සැබෑ කළුවර කලාකරුවෙකු දක්ෂයෙක් සොයා ගැනීම අපහසුයි. සිටින අතලොස්සක් දෙනා ඊට කැමති නොවු. පසුව ධර්මාන්තකාරයන් නිසා අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඉදිරිපත්. ඔහු මැටි කර්මාන්ත කරුවෝය. මේ මැටි කර්මාන්ත කරුවන් විවිධ නම් වලින් හඳුන්වා දෙන ලදි. මාධ්‍යවේදීන්, කලාකරුවන්, නළු නිළියන් ආදී වශයෙන්. ඔවුන්ට බැරුණේ සිටින ජනතාව මැටි බවට පත්කොට එම මැටියෙන් ඡන්දදායකයන් ඇඟීමය. මෙසේ වැසියන් තමන්ට කැමති ආකාරයට ප්‍රබන්ධ කිරීමත් සමග රජද අමුතුවෙන් ප්‍රබන්ධ කිරීම ඉබේම සිදුවේ. මේ ප්‍රබන්ධය හඳුනාගත් අය මෙසේ කියති. මෙසේ ප්‍රබන්ධ කලාව දියුණු වීම නිසා පහත සඳහන් නිර්මාණ බිහිවේ. හොරකම අතුරුදහන් විය යුතුවා වෙනුවට එය එළිදරව් කරන්න අතුරුදහන් වේ. මේ එක නිර්මාණ පහර දෙන්නෙකු නැතුව තුවාල සිදුවේ. පැහැර ගන්නෙකු නැතුව අතුරුදහන් වේ. ඝාතකයෙකු නැතුව වෙඩිවදී ගිනි තැබීමක් සිදු වූ විට ගිනි පෙට්ටිය අත්අඩංගුවට ගනී. අපට ඇත්තේ ඔවුන් කියන දේ විශ්වාස කිරීමේ නිදහස පමණි. ඔවුන් කියන බොරුව සත්‍යයි පිළිගැනීමේ නිදහස පමණි. වෙන බසක් අසන්නට දෙසවන්න නැහැ. වෙන දෙයක් දෙසන්නට කටක් නැහැ. වෙන රුවක් දකින්නට ඇසක් නැහැ. සැබෑ මාධ්‍ය නිදහස ඇත්තේ මැටි කර්මාන්ත කරුවන්ට. එම රටේ අප අනුභව කළ යුත්තේ අපේම ශරීරය.
ශරීරය පවත්වාගත යුත්තේ පාලකයන් දෙන ලෙඩ රෝගවලින්. සිතීමේ නිදහස යනු පාලකයන් ඉඩ දෙන ප්‍රමාණය. දයාව වශයෙන් හඳුනාගත යුත්තේ ජාතිවාදීන්ගේ ද්වේෂය. අධ්‍යාපනය වශයෙන් ලැබෙන්නේ වැල්මෙහෙවර කිරීමේ පුරුදුවේ. යුක්තිය අත් යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි. ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි. දේශපාලනය යනු 1948 සිට පුරවන ලද ජාතික වැසිකිළි වරකි. අප පාලකයන් වශයෙන් තෝරාගෙන ඇති පුද්ගලයෝ කවුරුද? බලයට ඒමටත් පෙර මිනී මැරුවා වේ. බලය ලැබූ පසු එය පවත්වා ගැනීමටත් මිනී මැරුවා වේ. මොවුන්ගේ සුදු ඇඳුම්වල ලේ පැල්ලම් සේදීමට අධිකරණයේ සිට නාන කාමරය දක්වා ගැත්තෝ හැත්තෝ ගුරුත්තෝ අපවන සිටි. මෙවන් රටක එක්නැතිගොඩ වැනි කෙනෙකු අතුරුදහන් වීම ගැන කිය හැක්කේ අත්තඩංගුවේ සිටි පකිස්තාන් කිරි අත්තඩංගුවේදී මම කිය ෆයිස් අහමද් ෆයිස්ගේ අතුරුදහන් වූ ලේඛකයා යන කවියයි. ඒකේ පරිවර්තනය හැම තැනම සොයා බැලිනි. ඒ කිසිම තැනක ලේ සලකුණක් නැත. ඝාතකයාගේ දෑත් පිරිසිදුයි. ඔහුගේ නියපොතු දිලිසෙයි. හැම ඝාතකයෙකුගේම ඇඳුම්වල එක පැල්ලමකුදු නැත. ලේ වැකුණු තැනක් තබා රතු පැහැයක්වත් නැත. බිහි මොහතේද කඩු මුනේද ලේ ගෑවීවත් නැත. බිම පැහැදිලිය සීලිම සුදුය. ලකුණක් පවා නැතිව අතුරුදහන් වූ රුධිර ලිඛිත ඉතිහාසයේ කොටසක් නොවී කවුරු මට එය පෙන්වා දෙන්නේ? එම ලේ වැකුණේ අධිරාජයාගේ සේවය පිණිස නොවේ. ඊට ගෞරවය තුදු ලැබෙන එය බිලි පූජා උලෙලකදී වැගිරුණේ නොවේ. පාප මුක්තිය උදෙසා බලනක එකතු කොට පූජ්‍ය ස්ථානයක තැබුණේද නොවේ. යුද බිමෙහිදී ගැලුවේද නැත. ජය පතාකයක අකුරු අඳින්නටවත් නොගැනුණේය. එහෙත් එම රුධිරය සිය කතාව අසනු ලැබීමට දෙන අඬ තවමත් කිසිවකුට ඇසී නැත. කවරකට හෝ අසන්නට වෙලාවක් වෙන්නේ ඊට වුවමනාවක් නැත. මෙසේ අනාථ වූ රුධිර තවමත් අඬ නගයි. ඒත් ඇසු දුටුවෙක් නැත. නඩුවක්ද නැත්තේ වැගිරුණු තැන් පටන් දූවිලි මේ ලුවේ ලේ උරාගත. පසුව එය අළු බවට පත් වී සලකුණක් පවා නැතිව දූවිල්ලටම තිරාපත් වෙන්නේ. මුලින්ම සිතට ආපු දෙයක් තමයි පෑන අත දරා ජීවත් වීමේ අයිතිය සුභකින් කියන වාක්‍යය. මට හිතුණා මීට වඩා බරපතල වෙන්න පුළුවන් කියලා. තව ටිකක් කල් යනකොට පෑන අත දරා කියන කෑල්ල උතන නැති වෙලා ඉතුරු කෑල්ල විතරක් අපේ සටන් පාඩේ වෙන්න එක තියෙනවායි කියලා බොහෝ දුරට අනාගතයේදී ශ්‍රී ලංකාවේ. ඒ කියන්නේ පෑන අතේ නැතුවත් ජීවත් වීමේ අයිතිය අහිමි වීමේ ඊට ප්‍රස්තාව මින් පෙර කිසි දවසක නොබවරු වන්දනින් අනාගතයේදී ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම ලබනට වෙනදායින් පස්සේ. එක්නැතිකොට කියන්නේ නොයෙකුත් දෙනා විවිධ අර්ථකථන ඉදිරිපත් කළා. මම කියවා තියෙන ඔහුගේ ලිපි කිහිපයක් විතරක් අරගෙන බැලුවාම මට හිතෙනවා ඔහු ඉතාමත්ම ශූර විදිහට සමාජයේ විනිවිද දැකපු ලේඛකයෙක් කියලා. කිසි දවසක මට ඔහු හමු වෙලා නැහැ. මම හඳුනන්නේ නැහැ ඔහු. නමුත් ඔහු මම හඳුනගත්තා. ඒ මම කියපු ලිපි හා එම සම්මන්ත්‍රණයේදී ප්‍රගීත් පිළිබඳ පොත් පිංචක් නිකුත් කර තිබූ අතර මේ එයි අඩංගු වචන කිහිපය. ප්‍රගීත් ආපසු එනතෙක් පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අපි බලා සිටියේ. ඔහු අද වූ හෙට එනවැදයි අපි බලාපොරොත්තු වෙමු. ඔහු තවමත් නොපැමිණියේය. අපි තවමත් ඔහු සොයා වෙහෙසෙන්නෙමු.